හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින්. අද ලෝක කපුටු දිනය, සෑම වසරකම අප්‍රේල් 27 වෙනිදා. මේ දිනවල ලොකු කුඩා කාගේත් මුවංග රැඳුණු නිතර කතාබහට ලක්වන මාතෘකාවක් බවට කපුටා පත් වෙලා. එනමුත් පොදු පිළිගැනීම, කුණු ගොඩවල් අවුස්සමින් ඒවා අනුභව කරන, අනුන්ගේ කාරණාවලට හොට දමන ඕපාදූප මල්ලක් ලෙසට. මේවා මෙසේ වූවත් ශුද්ධ ලියවිල්ල තුළ කිතු යේසු තුමන් මිනිසුන් හට පැවසූවේ ලූක් 12:24 තුළ කපුටුවන් ගැන කල්පනා කර බලන්න යනුවෙන්. වපුරන්නේවත් කපන්නේවත් අටුවක්වත් ගබඩාවක්වත් නැති උන්ව පෝෂණය කරනු ලබන්නේ මැවුම්කාර දෙවිඳුන්ම බව යෝබ් 38:41 තුළ. කපුටුවාගේ පැටවුන් කෑම නැතුව ඔබ මොබ ගොස් දෙවියන් වහන්සේට කෑගසන විට ඌට ගොදුරු සපයා දෙන්නේ කවුද? ප්‍රශ්නයක ස්වරූපයෙන්ම දෙවිඳුන්ගේ සැලකිල්ල කෙතරම්ද කියා යෝබ් හට දෙවිඳුන්ම පහදා දුන් අලංකාරය. එය සනාථ කරමින් ගීතාවලිය 147 උන්වහන්සේ අඬන කපුටු පැටවුන්ටත් කෑම දෙනසේක යනුවෙන් නමවන පදය තුළ සනාථ කර ඇත. කපටි, කෑදර, ආත්මාර්ථකාමී පක්ෂියෙකු ලෙසට නම් දරා සිටියද උන්ව පවා වෙනස් කර දෙවිඳුන්ගේ අණ ඉෂ්ට කරන උන් හැටියට පාවිච්චි කිරීමට දෙවිඳුන්ට හැකි බව කෙරිත් ඔය ළඟ එලියා නම් දිවසිවරයාව පෝෂණය කරන පිණිස උදය සවස රොටි සහ මස් රැගෙන යන ඩිලිවරි සර්විස් එකක් ලෙසට පාවිච්චි කළ අයුරු 1:17:04 තුළ දකිමුව. නෝවා පිටත් කළ විට දිය සිඳී යනතුරුම ඔබ මොබ ගමන් කරමින් නැවත නැවත නැවිත් සිටියත් මෙහිදී දෙවිඳුන්ගේ අනට කීකරු වූ අපූර්ව කපුටු දිනය තුළ ඕනෑම කෙනෙකුව වෙනස් කිරීමේ සහ උන්ටත් වඩා අප ගැන සලකන බව දෙවිඳුන් කියනා දෙයට අවධානය යොමු කරමු.